උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලබුණු තවත් උණුසුම් පුවතක් ඉදිරි පළත් පරණ මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව නාගරික සම්බන්ධතා හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි ඔහු අවධාරණය කරන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් අමාත්‍යංශවල පවා ප්‍රතිපාදන කපතු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළත් පරණ මැතිවරණය සඳහා නම යෝජනා කැඳව ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවයි පළත්පුරණ මැතිවරණයේ කාලදමීමට අනුව සහ පොහොට්ටුව කොමන්ත්‍රණය කරන බවට විපක්ෂ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇමතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මැතිවරණයේ කාලදමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වමින් ඇමතිවරයා මෙම සඳහන් කළේය නාම යෝජනා අත්සන් තැබීම අද උඩුගම්පොළ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී සිදු කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත්පරණ ආයතන සංඛ්‍යාව 19 කි. කොට්ටාස 413 ක් සඳහා පළාත්පරණ මන්ත්‍රීවරුන් 417 දෙනෙකු ඒ අනුව සිය නම යෝජනා අත්සන් තිබුව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක් සඳහා නම යෝජනා අත්සන් තබා ඇත. අද දිනය තුල ගම්පහ මාතර සහ බදුල දිස්ත්‍රික්කවල නම යෝජනා අත්සන් කෙරුණි. ලබන සෙනසුරාදා වන විට පොහොට්ටුව සිය අපේක්ෂක නම යෝජනා ලැයිස්තුව අත්සන් කර අවසන් කිරීමට නියමිතයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.